නින්ද හොරාගත්තේ පතනේ සීතලද නොවේනම් මේ හදවතේ සරණ ආගන්තුක හැඟීමද කියන සපෝට තේරෙන්නේ නැත. ෆාම් හවුස් එක පුරාමෝයේ පුදුමාකාර නිහඬ බවකි. සියල්ලන් තද නින්නේ. එහෙ තමා පමණක් ඇහැරී ඉන්නේ. මේ හදවතට දැනෙන රසබර බව කුමක්ද? සපෝ හොයනෙන් හිට තිල්න කරන්නට ගියාගත් රම්මුදෝ තිබුණියගේ කොට්ටේ යටේ. ඇයේ දැන් 10 සතාවම ගෙන බැලුවාය. මේ මොහොතේදී තෑය පිටතරගෙන ඇඳ අද්දරෝ ඉදිලි බහන දල්වා එදෙස බලා වුණාය. ඒ දෙස බලා සිටිද්දී සපෝගේ හිතට මහා සතුටක් දැනේ. ඒ සතුට කවරද්දයි තේරුම් ගන්නට පවා ඇයට තේරෙන්නේ නැත. පාදරම කීපත් කදන්න ගමු ප්‍රේමා හොඳේ මාත් එනවා. තමයිසේ කියද්දී ප්‍රේමා ඇස් ලොකු කරගෙන බලා වුණායිරු සපෝට මතකේ. බේබි නිදා ගන්න මං හදන්නම්. එහෙම කර හිතට සැනසීමක් නැත. ඔහුගේ අම්මා ජීවිතුන් අතර සිටිද්දී ඒ අම්මා පාන්දරම නැගිට ඔහුට කිරිපත් හදන්නට ඇත. අද අම්මා නැති නිසා ඔහුට ඒ අඩුව තදින්ම දැනනවා විය යුතුය. ඔහුගේ හිස්සු හදවතේ අඩුව තමාට පිරවිය හැකිද? එසේ කරන්නේ ඇයි? ජීවිතය තාමත් ඇත්තේ තනියම තනි මගකේ. ඒත් මේ සිදුවන්නේ කුමක්ද? සපු සිතේ රන්මුදුව දෙස බලාගෙන. මුදුව රාම්‍ය. එහි කෙලවරක් නැත. ඔබට පිදු මගේ ආදරයත් ඒ වගේ. කොහෙද අසා තිබෝ කවියා සපෝට සීවිය. හැයි මුදුවට ඇගේ කුඩා ඇඟිලි තුඩු කෙන කියාය. සැබෑ. මුදුව රෞම්‍ය. ඇත්තෙන් මෙහි කෙලවරක් නැත. ආදරය සංකේතවත් කරමින් විවාහවනද මුදුව පළඳවන්නේ ඒ නිසාද? කෙලවරක් නොව ආදරය කියන්නටද? එසේනම් තමා අතින් ඔහුට මුදුවම තේරුණියයි. එහි තේරුම කුමක්ද? සපෝ තිල්නේ පපු මත තබාගෙන මොහොතකට දැස් පියාගත්තාය. පපුවේ කුමක්කෝ දෙයක් පැඩලෙමින් තැවරෙමින් ඇතිල්ලෙමින් ඇති බව සපෝට දැනේ. ඒ කුමක්ද කියා හදවතට දැනේ. එහෙත් මේ සිදුවන දේ විශ්වාස කළ හැකිද? සපෝ ඇඳේ වගුටුවේ සිටුවාය. මගේ ජීවිතේ ඉරණම කොහොම ලියවිද කියලා හැමදාම බයෙන් උන්නේ. එහෙත් අද මෙහි මට හිතෙන්නේ මොනවාද? සපෝ වෙලාව බැලුවාය. ඔර්ලෝසේ වෙලාව සටහන්ව තිබුණි 11:45 ලෙසිනි. තව පැය කාලකින් මධ්‍යම රාත්‍රී 12 උදා වෙයි. ඉන්පසු දා වෙන්නේ අලුත් දවසේ. ඔහුගේ උපන්දින දවසේ. පාන්දර වෙනතෙක් මේ මෙදුව ලය මත තබාගෙන නොනිදා සිටිය නොහැක. එසේ වුවත් පපුව විපිරී ඇත ඇයට සිතුනි. සපු එහෙම නැගිට්ටාය. ඇඳුම් දුහුල් රෑඳුමට උඩි තදු රෝස පැහැගත් ස්විටරේ දමාගත් ඇය එහෙමම නාන කාමරයට ගොස් සීතල වදුරු පොතකින් මුණ තෙමා ගත්තාය. පසුව කැඩපත ළඟට වී පිච්චමල් සුවඳින් යුතු ජැස්මින් ටෙල් පොයර ටිකක් ගෙන මුහුණේ ගෙලේ තවරා ගත්තාය. ඔයාට මං ගැන පුදුමයි නේද? සපු ඇසුවේ කැඩපති උන් නැගින්මේ. මටත් මං ගැන හරි පුදුමයි. රෑ 12 වන්නට තව විනාඩි 8ක් ඇත. සපෝ හොයනෙන් ගත් තිල්නේද උගලමත් තබාගෙන හුස්මක්වත් නොගෙන උන්නාය. සපෝගේ හදවත පිපිරින්නට ආසන්නව තිබුණි. ඇහි තොල්පට තද කරගෙන සුසුම් පවා දරා ගත්තාය. මේ ජීවිතේ මේ මොහොත කොහොම උදා වුවද ඇය සිතුවේ පුදුමේනි. තප්පර කට්ට යන හන පවා ඇසෙන්නේ කෝච්චිය දුවන්නක් මෙනි. තප්පර කට්ටට තව දුවන්නට ඇත්තේ එක වටයක් පමණි. ඒ ටිකට ඇගේ පපුව 10-12 සතාවක් ගහින්නට විය. තප්පර කට්ට ගිය අවසාන රවුමද සම්පූර්ණ කළ වේලාව රාත්‍රී 12 බහකි. සපු මුදු වහලෝ කුඩා බටර් පැහැගත් පෙට්ටිය සීතරගින් නැගිට්ටාය. මුළු පතනෙම තමා දෙස බලා ඉන්නා කෙනිය. සපු සෙමෙන් සෙමින් දොර පියන් විවර කළාය. මුළු සාලේම තිබුණේ තද කලවරකේ. ඒ කලවර හොඳයි ඇයට සිතුනි. ඔවුන්නේ මල්ලිය සමග එක කාමරයේ. සපු කලවරෙම ගොස් ඒ කාමරේ දොරාසල සිටගත්තාය. තම හුස්ම මේ තරම් වේගෙන් වැටෙන්නේ ඇයිද ඇහැටම තේරෙන්නේ නැත. සපු මල්ගේ කාමරේ දොර තිබුණේ අඩවල්වේ. සපු සෙමෙන් සෙමින් ඒ විවර කළාය. සාගර උන්නේ නිින්දන් නොනිින්දා අතරේ. ඔහුගේ දෑස් යන්තමට මෙන් පීවී තිබුණි.
එකවරම කාමරේ පුරා සමන් මල් සුවඳ පැතිරීගෙන යද්දී ඔහුගේ දිනෙත් විවර කර බැලුවේ කාමරේ වූ තුනී මන්දාලෝකෙන් කාමරේ දොරකඩ වුණු සුරංගනාවිය හඳුනාගෙන කොට අමාරු නොවේ සාගර එකවර ඇඳෙන් නැගිට්ටේ කාමරේ ඩිම් ලයිට් එක දැල්ලාගෙන මේ එලියන් සබෝ දිනෙත් ඔසවා ඔහු දෙස බැලුවාය සරම සුදු කමිසීගුත් ඇඳවුණු ඔහු ඇඳෙන් බැස බලා වුණේ අහිංසක සිනහවකිනි සබෝ ඔහුට අමාරුයින් ඉස්සරව කතා කළාය තිග හුස්ම පපෝඩ ගතේ සුරති වූ මුදුව බහුලූ පෙට්ටි තද කරගත්තාය සාගරය අද්දරට මාවේ එහෙත් කිල්ල දිගටම බිම් බලාගෙන උන්නාය මිස් ඔහු කතා කළේ උග්‍රින් මෙනි වේලාව කීයද සපෝ අසද්දී ඔහුට පුදුම සිතුණි මේ අය ඔහුත් සමග කතා කරන ප්‍රථම වචන ටික සාගරගේ දැස් කඳුලින් තිත්තිය මේ මිස් වේලාව 12:05යි ඔහු කිව්වේ ගොතකස මෙනි සපෝ දෙන්නේ තෙසෙව්වායි ඇයි අසලෝ තෙත් බව හොඳින්ම දුටුවායි අද කවදද මිස් අද මිස් තවත් ඉවසාගෙන ඉන්නට නොහැක සපෝ එහෙමම ඔහුගේ මූණට මූණ ලංකලායි හැපි බර්ත්ඩේ ඒ කොබල්තල ඔහුගේ කොබල් මත මුරුදුව තබා ඒ කීවායි අනේ මිස් සපෝ මූණ ඔහුගේ මූණ අද්දරින්ගෙන ඒ කඳුල වැටුණු මූණ දෙස මොහොතක් බලා වුණාය ආ චූටි තෑග්ගක් එපමණේ ඇය ඔහුගේ අතගෙන එහෙමත මුදුව බහලෝ පෙට්ටිය තබා තොල්පට තද කරගත්තාය තමාටත් හැඬෙවියයි ඇයට සිතුණි ඔහුගේ දැසින් ගඳුළු වැටෙන්නේ ගස් කිනිත්තක් අගිස්සින් වැහි වතුර බේරෙන්නක් මෙනි. ඔහුට ඒ තරම්ම ගඳුළු ඉන්නේ ඇයි? මිස් මා මට කියන්නට ගියේදී සාගරට කියවෙන්නේ නැත. කුඩා ස්වර්ණාභරණ පෙට්ටිය විවර කර බලන්නටත් ඔහුට නොහැක. ඒ තරමටම අත වේවුලයි. ඇයි අඬන්නේ? එහෙම අඬන්නට සපෝ සිතුවේ නැත. ඒත් ඇයට නොදැනී වචන පිටවිය. මං මිස් නැත ඔහුට වචන ගලපා ගන්නට අමාරුය. ඔහුගේ ඇල්ල බලන්න. කිල්ලාස හොයේ මේ ඇස් ඉදිරිපිට දමනවා බලන්නට. හදවත මේ තරම් දුකින්දි ඒ ටික දෙක ගන්නට. සාගර වැගුලන සුරතින් කුඩා පෙට්ටිය විවර කළේ. ඉතිරිව තිබූ තුනි ආලෝකෙන් රන්මුදෝ සුන්දරව දිලිසුනි. කඳුළු අලුත්දී ඔහුගේ දෙස බලාගත්තනම් බලා වුණි. හදවත මේ තරමටම පිපිරෙන්නට ගිය දවසක් තවත් නැත. ඇයි මේ තරම් වටිනා තිලියක් තමාට තීරුවේයි. දාන්න. නැත. ඔහේ දැම්මේ නැත. ඇඟිලි තුඩු වලින් මහා භක්තියකින් මෙන් ඒ මදුවගෙන ඔහු ඇයට පෑවේ. මිස් දාන්න. හිතේ ඇත්තටම තිබුණේ ආශාවයි. මදුවත් තෑගි දෙනවා නම් ඒ දෙන ලස්සනම ක්‍රමේ අතගෙන කුඩා ඇඟිල්ලකට ඒ දෙන කිනා විසින්ම දැමීමයි. ඔහු දිගුගලේ දකුණු අතේ සපෝ බීම් බලාගෙන සිනාසුනායි. ඒ අතර නෝනදායි. එහෙම කියන්නේ ඇයි? දකුණු තේ මුදු කිල්ලට රන් මුදුවක් දමන්නේ විවාහයේදී පෝරුවේදී බව ඔහුට මතක් වූ එවිට. සාගර වමත පාන්නටත් පෙර ඇය වමත ඇගේ දකුණු තින් ගත්තාය. ඊටත් පසු එහි මුදු කිල්ලට මුදුව දැම්මේ. සපෝට පුදුම සිතුණි. මේ මදී හැදුවක් මෙනි. ඒ තරමට මොහොගේ මුදු කිල්ලට මුදුව ගානට මුදුව දැමුවත් එහෙමම අල්ලාගෙන හැ ටික වෙලාවක් බලා වුණාය කිල්ලගේ ඇස්වලට කඳුළු පිරුණු එවිට මී අත කැපුවත් මී මුද්ද ගැලවෙන්නේ නැති වෙයි මිස් ඔහු ඇඩම්බරෝ කිව්වේ සපු තව එකම එකවරක් මුදුව දැමු ඔහුගේ වමත දෙස බලා හැරුණාය කාමරෙන් යන්නට පෙර ඇය දොරකඩදී හැරී බැලුවාය ඔහු කඳුළු උතුරන දෙනති මුදු දෙමු අත දෙස බලාගත්තනු උන්නේ නැහැ ඇඳට පැමිණ එහෙමම ගුලියුවේ දිග හුස්ම පපුවට කෙනි මුදුව දාද්දී තමාගේ පපුවට කුමද්ද වෙනව ඇයට දැන්නේ ඒ මොහොතේ කාමරේ වූ ලා කහබෑගත් එළියෙන් දුටු ඒ මොහොන සමෝ යයි යලි සිහි කළාය මේ කපුල් තල ඔහුගේ කපුල් තල මත තබද්දී පපුව මොහොතකට නැවතී ගිය අයුරු ඇයට මතකේ එහෙම ලං වෙද්දී ඔහු ළඟින් ආ පිවිතුරු පිරිමිසුඳ තාමත් ගතේ තියෙන්නක් වැනිය. සබෝ නිදාගන්නට උත්සාහ කළාය. ඒ නිින්ද එන්නේ නැත. අද ඔහුටද නිින්ද නොයන බව ඇය දනී. කඳුළු එන්නේ දුකටද නොයනං හදවතට දැන්න සතුටටද කියා සාගරටම තේරෙන්නේ නැත.
ඕ ඇඳමත වාඩිවී ඇය පැලඳූ රන් මුදුව දෙස බලාගත්තන මුන්නේ. ගලමින් තිබූ කඳුළු අලුත්වන්නේ එවිටේ. අම්මා තාත්තන් මිය ගිය පසු මේ ජීවිතේ තමා වෙනින් මෙහෙම දෙයක් කරන්න කෙනෙක් නැතැයි සිතූ හිතගෙන සාගරට දුක සිතුනි. මේ දුප්පත් ජීවිතය ගැන ඇය කොතරම් හිතලාද? මේ කාත් කවුරුවත් නැති අනාථෝ ජීවිතේට ඇය කොතරම් කරුණාවක් දක්වනවාද? අද තමාගේ උපන්දිනය බව ඇය දැනගත්තේ කෙසේද? සාගරට හිතාගන්නට මැරිවේ. මේ පාළු ජීවිත වාලුකාවේ සදාටම තනි වී තිබූ ජීවිතය ගැන ඇය සිතියේයි. මුදුව කොතරම් ලස්සනද? ඊටත් වඩා ලස්සන එවිනි පින්බර අතකින් මේ අතර මුදුව පළඳින්න උනා කියා සිතද්දීය. රෑපුර හැරී ඉඳ උපන්දින දවසේ රෑ 12ට උදා වෙද්දීම ඇය ළඟට ආයුරු සහෝදර සිටියේ. පතනිට ආ දවසේ සිට එක වදනක් හෝ කතා නොකර ඇය වුණේ මේ තරම් ලස්සන වචන ටිකක් දොරන්නටද? මේ ලෝකයේ ඇති අහිංසකම ලස්සනම හදවත ඇත්තේ ඇයට විය යුතුය. මේ මොහොතේ තමාට මොනවා වුවාද කියා සිතා ගන්නටවත් නැහැක. සාගර එකවරම නැගිට්ටේ. එහෙමම යාබද නාන කාමරයට ගොස් සීතල වතුර පොදකින් කඳුළු තැවරුණු මුහුණ පිසදාගත්තේ. ඇඳුම් සරමට උඩින් කමිසයක් දමාගත් සාගර ජනේලේ විවර කර පතනෙට පායා තිබූ සඳ දෙස මොහොතක් බලා උන්නේ. මේ දුප්පත් ජීවිතයට ඇතුම් කරුණාට එක වදනක්වත් කියාගන්නට බැරි වූ බව සාගරට සිතෙන්නේ දැන්නේ. එහෙම දෙයක් කියනවා නම් ඒ ගැන කියන්නට මේ රැය හැරෙන්නට අන්දයක් සුදුසු නැත. ඉතෙක් නිස්සලව තිබූ පතනේට මහවැසි අද වැටෙන්නට වූයේ ඒ සමගයි. මුළු පරිසරයේම එකම හෝහෝ හඬකින් පිරී ගියේ. සාගර මොහොතක් වැස්ස දෙස බලා උන්නේ. දැසරා ඇත්තේද වැහි මීදුම් පටලයක් වෙන්නේ තේත් බවකි. හවද හදිසියේ ටවමට ගියේ මේකටේ. කාලෙකින් කේක් කෑවේ නැතයි කියා ලස්සන කේක් එකක් ගත්තේ මේකටේ. ප්‍රේමාට උයන්නට අරතරම් බඩු ගොඩක් ගන්නට කිව්වේ මේකටේ. අද නුවර යන්න එපා කිව්වේ මේකටේ. එක දුප්පත් අනාථ ජීවිතයක් වෙනුවෙන් දෙවියන්වත් මේ තරම් දේවල් කරන්නේ නැත. සාගරට සිතුනේ හැමයි. දෙපාගොස් නැවතුනේ ඇගේ කාමරයේ දොර අද්දරේ. සියල්ලම තද නින්දේ. මුළු පතනේ පුරාම ඇත්තේ වෙහි බීරුම් හඬ පමණි. සාගර වැවුලන සුරතින් ඇගේ කාමරයේ දොරපළු දෙකින් එකක් මෑත් කළේ. සබෝන්නේ ඇදේ අනිත්ැලයට හැරි ඔහු ගැනම් සිතමිනි. ඔහු එන බවක් ඇයට නොදැනුනි. වැස්සේ හොහෝ හඬ ඒ තරම් දැඩිව පතනේ පුරා තිබූ නිසායි. සාගරය නිදා ඉන්න අයුරු බලා උන්නේ අසරණ දැසිනි. තමාට අරම කර ඇය නිදාගත්තේයයි සිතන්නට නොහැක. සාගර සෙමින් සෙමින් ඇවිත් ඇගේ ඇඳ මත පාද්දර ඉඳගත්තේ. ඒ බවක්වත් ඇයට දැනුනේ නැත. කිල්ල උන්නේ ඒ තරම් ගැඹුරු කල්පනාවකයි. සාගර ටික වෙලාවක් එහෙම මුන්නේ. ඊටත් පසු යවලන සුරත පොරවණින් පිටතර පැමිණ තිබූ ඇගේ යටිපතුල් අද්දර තැබුවේ. කෙල්ලගේ පපුව තද වී ගියක් සේවිය. ඇයි මේ පැමිණීම අපේක්ෂා කළාය? ඔහුට මේ රැය එහෙමම නිදාගත නොහැක. කොහොමටවත් නොහැක. ඔහු උණුසුම් සුරත තැබූ යටිපතුල් අද්දර සිට පටන්ගත් ගින්දරක් එහෙමම ලය දක්වා ගලාගෙන ආවේ. ඔහුගේ ශරීරයේ ගන්න උණුලී ධාරාව එහෙමම යටිපතුල් හරහා දමලේ නහරවලට ගලාගෙන එන සෑ කැට දැන්නේ. මිස් නිදි නෑ නේද? සාගරයසේ ගොත ගසමින් මෙනි. මෙවන් වැසෙන්න සීතල් රැක කාටත් රහසේ තම කාමරයට වහා එක ගැන මිනක්වත් බියක් නොහිතෙන්නේ. සපෝට පුදුමය. සපෝ එපමණක් කීවයි. දැන් කතා කරගන්නට බැරි තමාට. කාත් කවුරුවක් නැති අනාථ මට මෙහෙම කළාට පින් මිස්. ඔහු කිවි අඩන්නක් මෙනි. සපෝගේ දිනතින් වට කඳුලක් හිමම දිනිත් අද්දරින් පෙරලී ගොස් කොට්ටේ මල් අතර සැඟවින. මගේ උපන්දිනේ ලං වෙනකොට මට හරියට දුක හිතුණා මිස්. මං කොච්චර තනි වෙලාද කියලා මට හිතුණේ උපන්දිනේ ලං වෙද්දී. ඕ එහෙම හිතන බව ඇය දැන උන්නාය. සාගර කතා නොකර පුදුමාකාර ලෙස ඇකී අඩිපතුල් අද්දර දෙපා පිරිමැද්දී. ඔහු තම දෙපා පිරිමදින්නේ තාත්තා කෙනෙක් තරම් ආදරයකින් ඇය සපෝට සිතුනේ. මට මෙහෙම කරන කෙනෙක් මේ ලෝකෙ ඉඳී කියලා මං හිතුවේ නෑ මිස්. දැන් මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ. ඔහු කියනා කිසිවකට කිසිවක් කියන්නට නොඑන්නේ ඇයි. ආදවත කොළො ඇද්දී ඇයි.
දවසක මගේ මේ ජීවිතය හරි ඉල්ලන්න. මම මේ ජීවිතය හරි මිස් වෙනුවෙන් දෙන්නම්. සපු තොල්පට තද කරගත්තේ පපුවෙන් හිලුම් නොදෙන යමක් එන නිසායි. මං ඉපදෙලා තියෙන්නේ මේ වගේ පාන්දරවල. මට හිතෙන්නේ මං අද පාන්දරත් අලුතින් ඉපදුණා කියලා. ඔහු මේවා කියමින් තම යටිපතුල් මේ තරම් සෙනෙහසකින් පිරිමදින්නේ ඇයි? සපුට දරාගන්නට බැරි ඒකේ. මං යන්නම් මිස් නිදාගන්න දැන්. සාකර හේමම් පහත්තියේ දෙපා සිපගත්තේ. සපෝ ගැස්සී හැරුණායි. ඔහුගේ දෙතොල් යටිපතුල් වල තැවිරෙද්දි පපුවම ඇකිලි ගියේ. නිදාගන්න. ඔහු එහෙම කියා එහෙට මෙහෙට වී තිබූ පොරවණියගෙන යලිත් ඇගේ වතර දැම්මේ. සපෝ දැස් සයාගෙන බලා වුණායි. ඒ රාත්‍රීදී දෙපස කාමරවලුන් දෙන්නාටම නිින්ද ගියේ නැත. පතනෙට දිගට මහවැසි ඇදහැළුනි. මේ තරම් වැසි වට්ටවන්නට මේ පතනිය අහසට මේ තරම් වැසි කොහෙන්දෙන් සාගර සිටිවේ? අරතරම් වැසි ඇටෙද්දී පතනිය පුරා ඇස් මිදෙන තරම් සීතලක් තිබෙද්දී දෙපස කාමරවලුන් දෙන්නාටම සීතලක් දැනුනේ නැත. සාගර මහරෑ පුරා දස දහස් වතාවක් කෑ පැළඳු රන් මුදුව දෙස බලා උන්නේ.